දදින විදේශයන්හි සිට පැමිණිය නම් ඕමානයේ සිට පැමිණි තිදෙනෙක් කොවිදධහනමය ආසාධිතයෙන් වශයෙන් හඳුනාගෙන තියෙනවා මීට අමතරව කුන්ඩසාල ප්‍රදේශයේ කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශය වශයෙන් කටයුතු කරන්න පුද්ගලයක්ගේ භාර්යාවක් සහ ඒවගේම මාමණ්ඩි කෙනෙක් කොවිදධානමය රෝගීන්ලෙස හඳුනාගෙන තියෙනවා ඒවගේම ලංකාපුර කලින් හඳුනාගත් එම නිලධාරයාගේ කන්දකාඩු මධ්‍යස්ථානයේ නැවතත් සේවය කරන නිලධාරයාගේ තවල් තවත් ඥාතියෙක් කොකෝ විදධහනමය පරෝගයක් ලෙස හඳුනාගෙන තියෙනවා ඒ වගේම රාජාංගනයේ වැඩි වශයෙන් ගැටලුවතින් රාජංගනයේ එම එම සමාජයේ තවදුරටත් PීCR පරක්ෂණ කිරීමේද තවත් පුද්ගලයෙක් කොයිද්ධහනමේ රෝගීන් ලෙස හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් මෙහිදී කිවයුතුයි සමාජයෙන් රෝගීන් හමුවෙනවනං අප ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරනවා. දැන් ඒ අනුවතවයි මේ රාජාංගන, රෝගීන් පිළිබඳව අපඔබව දැනුවත් කරන්න. එ එසේ වෙතත් මේ වන විට විවිධ කටකතා ඒවගේ විධ ආරංච මාර්ග සමාජමාධ්‍යය පැතිරෙනවා. ාට් දිවේනේ විධ ප්‍රදේශවලින් රෝගින් හමුුවේ ඇති බව. මේට බොහෝ විට පාදක වන්නේ එම ප්‍රදේශවල මේ කන්දකාඩු එම න සේනපුර එ මධ්‍යස්ථානවල සේවය කරපු අය. එහෙම නැත්තං එ මධ්‍යස්ථානවල කරැඳවියන් වශයෙන් සිට පසුව ඒ ප්‍රදේශවලට තමන්ගේ නිවෙස් බලා ගියපු අය නැවත කැඳවීමේදී. නිරෝධායනය සඳහා ඒ. ඒ අය කොවිද්ධහ නමේ රෝගීන් වශයෙන් නොව නිරෝධායන සඳහා කැඳවීමේදී මේ ප්‍රචාරයනවා මොකද මේ කටිදු සිදුකරෙන්නේ වෘර්තව ශිෂයෙන්ම මේ ආකාරය නැවත කැඳවීම් කෙරන්නේ එක්කෝ නිලඇදුුම්ලාගත් හමුදාවේ අය ගොස් එසේදනැත් නම් නිලෑඇඳුම් සහිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ ස්ථානවලට ගිහිල්ලා. ඒ ප්‍රසිද්ධිය කරන කටියුත්තා. නවත කැඳවීමේදී ඇතැම්බිට අවබෝධයක් ඇතිවන්නට පුළුවන් මේ අය කොවිD දහනමේ රෝගින් ලෙස. ඒ එසේ නැවත කැඳවන ලද අය රකොවිද දහනමේල සහඳුරාගන්නව වනන් අපි වහාම ඒ ප්‍රකාශයට පත් කරනවා රටේ සහ ඒ ප්‍රදේශයේ ජනතාවගේ දැනගැනීම සඳහා. ඒවාගේම අදදින රාගම ප්‍රධාන පෞද්ගලික රෝහලක යම් සිද්ධියක් වෙලා තියෙනවා. මෙහිදී එම ආයතනය නිලධාරි කෙනෙක් ඔහු පළවිින්ද තමයි වෙනත් රෝහලක ඉඳලා මෙම පෞද්ගලික රෝහලට බැඳී තියෙන්නේ ඊට පෙර ගියමාසේ විසි තුන වැනි දිනවල ඔහු කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශනය සඳහා ගොස් තියෙනවා. එසේ ගොස් පැමිණිලා පසුව යම් ආකාරයට සුළු රෝගී තත්වයන් තිබිලා තියෙනවා. සේවෙතත් මොහු පසුගේ සිකුරාද හෙමනත්න් දවනදාාතෙක් මෙම ආරෝගිශාලාවේ සේවය කරලා තියෙනවා. ඉන් අනතුරුව මේ කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකය වශයෙන් සේවය කරපු නිසා ඔහුව නිරෝධායට ලක් කරල තියෙනවා දැනට ඔහු PCR පරීක්ෂණයටට අනුව කොවිද්ධහනමේ රෝගයෙක් වශයෙන් අඳුඩාගෙන තියෙනවා. මේ තත්ත්වයේ මත, එම රෝහලේ හතලිස් අට දෙනෙක් අදදින පCR පරීක්ෂණවලට ලක්කනු ලැබවා දැනට එම රෝහලේ පානාධිකාරී විසින්ම එම රෝහල වසා දමා තිබෙනවා නමුත් PීCR පරීක්ෂණලින් පසුව එම පරීක්ෂණ බලින් ඒ කිසිවකුත් කොවිදධහනමේ රෝගීන් ලෙස තහවුරු නුවන්නේ නම් මෙය බහාම ඉදිරියේදී විෘත කිරීමේ හැකියාව ලැබෙනවා.